තාත රට්‍රස් ආවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. දැසනක් සියලුම දෙනාට අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ කාරණා දෙකක් පැහැදිලි කිරීම සඳහා. ඔබ කවුරුත් දන්නවා යුක්‍රේනයේ සහ රුසියාව අතර තිබෙන යුද්ධය දිග්ගැසෙමින් පවතිනවා. ඒක ලෝක ආර්ථිකයට වගේම ලෝක ආහාර අර්බුදයක්ද නිර්මාණය වෙමින් පවතිනවා. විශේෂයෙන් පහුගිය ජූලි මාසයේ ඉන්දියාව තීරණය කරනවා සහල් සහ ධාන්‍ය අපනයනය කිරීම නවතා දමන්න. ඒ වගේම දැනට රුසියාව තිරිඟු පිටි අපනයනය කිරීම නවතා දමලා තියෙනවා. ලෝකේ විශාලතම තිරිඟු පිටි නිෂ්පාදකයෙක් වන යුක්‍රේනයේ යුද්ධය නිසා යුක්‍රේනයෙන් එන අස්වැන්න ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා, නැවතිලා තියෙනවා හා සමානයි. ඉතින් මේ තත්ත්වයන් විසින් විශාල ආහාර අර්බුදයක් ලෝකේ නිර්මාණය වෙන වටපිටාවක් හැදිලා තියෙනවා. ඒ වගේම අපේ රටෙත් නියං කාලගුණයක් ඇවිල්ලා තියෙන අවස්ථාවක, ඒ වගේම අපි දන්නවා කොවිඩ් කාලයේදීත් අපට ගොවිතැන හරියටම කරගන්න හැකියාවක් ලැබුණ නැහැ. ඒ තිබුණු නිරෝධායන නීති වීති සහ ඇතිවුණු ප්‍රශ්නයන් මත. ඒ වගේම අපි දන්නවා කාබනික පොහොර හඳුන්වා දීම විසින් මේ වැඩපිළිවෙල ක්‍රමානුකූලව ක්‍රියාත්මක නොවීම නිසා අපේ රටේ ගොවිතැන විශාල වශයෙන් කඩාගෙන වැටුණා. එහි ප්‍රතිඵලයක් විදිහට අපිට ඉතා හොඳ අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වුණා. ඊට පස්සේ උත්තුණු ආර්ථික අර්බුදයේ ඉන්ධන අර්බුදයේ මේ සියල්ලත් අපේ රටේ කෘෂිකර්මාන්තයට ඉතා දැඩි බලපෑමක් ඇති කළා. ඒ නිසා පහුගිය අවුරුදු කිහිපෙම, විශේෂයෙන් පහුගිය අවුරුදු 4ක වගේ කාලයක්දී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ඉතා හොඳින් කටයුතු කරගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. අවශ්‍ය උපරිම සහල් සහ අනෙකුත් ආහාරමය අවශ්‍යතාවයන් සපුරා ගැනීම 100%ක් ප්‍රමාණවත් අයුරින් කරගැනීමේ හැකියාවක් අපට ලැබුණේ නැහැ. ඒ නිසා මේ ලෝක තත්ත්වයේ ආහාරමය වශයෙන් එන අර්බුදයත් ඒකට ශ්‍රී ලංකාව ඇතුලේ මේ මොහොතේ මුහුණ දිය යුතු ආකාරයත් එක්ක ගත්තාම අපි දකිනවා ආණ්ඩුවේ ක්‍රියාකලාපය මේවා මායිම් නොකර මේවා පිළිබඳව පැහැදිලි දැක්මක් නැතුව කටයුතු කරන ආකාරයක් තමයි අපට පෙනී යන්නේ. විශේෂයෙන්ම සම්නල් වැව සහ උඩවලව ජලාශය ආශ්‍රිතව මේ වතුර පිළිබඳව පැන නැගුණු ප්‍රශ්නේදී ආණ්ඩුව මේ ලෝක තත්ත්වයේ සහ ලංකාව ඇතුළේ ඇතිවෙච්ච තත්ත්වයේ පිළිබඳව 75ක ගණන් ගන්නේ නැතුව ඒ පිළිබඳව ඉදිරි දැක්මක් සහිතව කටයුතු කළ බවට අපට පේන්නේ නැහැ. ආණ්ඩුව ඉතාමත්ම මෝඩ අනුවණ ආකාරයෙන් තමයි කටයුතු කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම දැන් ඊයේ කැබිනට් මණ්ඩලයේ තීරණය ගන්නවා කෘෂිකර්මාන්තය සඳහා වතුර නිකුත් කරන්න ඕනේ කියලා. හැබැයි මේ තීරණය ගද්දි දින 15 මේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. සාමාන්‍ය වැස්ස කාලයක නම් මෙහෙම කළාට කමන්නේ නැහැ. දැඩි නියඟයක් තියෙන කාලයක භෝගයකට වතුර නොලැබී දින 15 ගත වෙනවා කියන්නේ ඒ භෝගය සම්පූර්ණයෙන් විනාශ වෙනවා. ඒකට අපට ආරංචි වෙලා තියෙන විදියට මේ අස්සන්නේ මේ වගාවෙන් 40ක් 50කට ආසන්න ප්‍රමාණයක් විනාශයට පත් වෙලා තිබෙනවා මේ දින 15 ඇතුළත මේ ජලය නිසියාකාරව නොලැබීම නිසා. ඒකට ලෝක මට්ටමින් ආහාර අර්බුදයක් තියෙද්දි ලංකාව ඇතුළේ මේ ආහාර අර්බුදයක් තියෙද්දි කවුද මේ මරිමෝඩ තකතිරු තීරණය ගත්තේ? ඒ තීරණය විසින් අත්පත් කළා දීලා තියෙන ප්‍රතිඵලය මුළුමහත් රටටම විඳවන්න වෙන ප්‍රතිඵලයක්. ඒකට අපිට පේනවා මේක එක පැත්තකින් මේ තීරණය ගැනීම පිටිපස්සේ නාට්‍යයක් තිබුණාද කියලා අද බලද්දි සැකයක් ඉතා පැහැදිලිව පේන්න තිබෙනවා. මොකද අපි දන්නවා මේ නියන් තත්ත්වයත් එක්ක පැහැදිලිවම ජලාශය හිඳීමත් එක්ක විදුලි බලයේ යම්කිසි කප්පාදුවක් අකණ්ඩ විදුලි සැපයීමක් පවත්වාගෙන යෑමේ අපහසුවක් තියෙනවා ආණ්ඩුවට. මොකද ඕනෑට වැඩිය ඉන්ධන මිලදී ගැනීමට යන්න බෑ ඩොලර් අර්බුදයේ විසින්. ඒ නිසා විදුලි කප්පාදුවකට ඉදිරියේදී ආණ්ඩුව යන්න නියමිතයි කියන ලකුණු පේන්න තිබෙනවා. දැන් ඒකට අවශ්‍ය තර්කානුකූල වාසිදායක වටපිටාවක් නිර්මාණය කරගන්න ආණ්ඩුව මේ උත්සාහ කළේ. ඉදිරියේදී විදුලි කපන්න වෙනවා නම් කෘෂිකර්මයට වතුක දීපු හින්දා විදුලිය කපන්න උනාගෙන අදහස සමාජයට ඉදිරිපත් කිරීම සඳහාද ආණ්ඩුව මේ නාට්‍ය රඟපෑවේ කියන සැකය අපට තිබෙනවා. හැබැයි මේ නාට්‍යයෙන් වෙච්ච පාඩුව අතිශයින්ම විශාලයි. එක පැත්තකින් විශාල ගොවි ජනතාවක් මේකෙන් අපහසුතාවයට පත් වුණා.
Sri Lanka ve pradana ahare batpatakan visala janatawakata anagathiyedi devanta arbudayakata muhuna dena tattayak thiyena. Ethoda mehema ahare arbudayakata lak karala kushikarmayata wathuwa deepinda viduliya kapanawa kiyana tanata patthechcha eka atisaya barapatala karanayak. E nisa apita peena widiyata aannoda kohomada viduliya kapanda wenawa e kapanda wena viduliyata kushikarmayata jalaya deepu hindai apata viduliya kapanda wenne kiyala ඒ උත්තරයක් හදාගන්න තමයි මේ දින 15 නාට්‍ය රංගපෑවේ කියලා අපිට නම් අපේ විග්‍රහය අපිට පේන්න තියෙනදී. ඉතින් මේකේ සමාජයට කිසිම ප්‍රතිලාභයක් නැහැ. විනාශයක් මිසක් ආර්ථිකයට කිසිම ප්‍රතිලාභයක් නැහැ. ගොවි ජනතාවට කිසිම ප්‍රතිලාභයක් නැහැ. පාරිභෝගිකයට කිසිම ප්‍රතිලාභයක් නැහැ. සියලු දෙනාට බරපතල විනාශකාරී අත්දැකීමක් තමයි මේක මුණ දුන්නේ. ඒ නිසා අපි හිතනවා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරලා මේ පිළිබඳව අදාළ බලධාරීන් නිලධාරීන් සම්බන්ධයෙන් වහාම කඩිනම් ක්‍රියාමාර්ග ගන්න ඕනේ ඒ වගේම අධිකරණ ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම තව කාරණයක් තිබෙනවා ජාතික ජනබල වේගයේ මහාචාර්යතුමියක් එතුමිය කියලා තිබෙනවා මිනිසුන් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීම ලෝකයේ ප්‍රධානතම අවිය තමයි ඉංග්‍රීසි මාධ්‍ය. Menisa daruwanta එක වසරේ සිට ඉංග්‍රීසියෙන් උගන්වන්න ඕනේ කියලා එතුමිය ප්‍රකාශ කරලා තිබෙනවා. ඇත්තටම අපි ද කවුරුත් දන්නවා යුනිසෙෆ් ආයතනය වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා. ඒ අනුව ඉතා පැහැදිලිව මව් භාෂාවෙන් අධ්‍යයනය කරන ළමයින්ගේ කියන්නේ මව් ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන් 6 වසරෙන් පස්සේ අධ්‍යයනය කරන්න ඕනේ. නමුත් මව් භාෂාවෙන් ඕනෑම රටක මව් භාෂාව අපේ රටේ ගත්තොත් සිංහල මව් භාෂාව වශයෙන් පාවිච්චි කරන අය ඉන්නවා දෙමළ මව් භාෂාව වශයෙන් පාවිච්චි කරන අය ඉන්නවා එතකොට මේ අධ්‍යාපනයේ මව් භාෂාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ චින්තන ශක්තිය වර්ධනය වීමක් ඒ වගේ මේ දරුවන්ගේ භාෂා හැකියාවන් මේ සියල්ල වැඩි වෙනවා කියලා ඒ වාර්තාවෙන් ප්‍රකාශයට පත් කළා තිබෙනවා එතකොට මේ දරුවෙක්ගේ මේ සම්පූර්ණ මුල් අවදියේම ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට අපි විරුද්ධ නැහැ ඒක කළ යුතුයි ඒක ජාත්‍යන්තර භාෂාවක් ඒක සංවේදනය කරන්න ඕන නමුත් මේ මව් භාෂාවන්ගේ මුල් වලින් සිංහල හෝ දෙමළ වෙන්න පුළුවන් මේ මව් භාෂාවන්ගේ මුල් වලින් දරුවන් ගලවා දැමීම ඉතාම සම්පූර්ණම වැරදි ක්‍රියාවක් අපි අහන්න කැමති මේක අඩුම ගන්න ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා කියපු දෙයට පක්ෂද කියලා දැන් ඕනම දෙයකට උත්තර දෙන ටිල්ලින් සිල්වා මහත්තයාගෙන් අපි අහනවා මේ රෝහණ විජේවීර සහෝදරයා කියපු එකයි තමන්ගේ පක්ෂයේ ජාතික ජන බලවේගී දැන් කීනේවයි අතර සම්බන්ධතාවය කොහොමද කියලා. ඒ නිසා තමන්ගේම ප්‍රතිපත්ති වලට මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන ප්‍රතිපත්ති වලට අද පස්සහරවලා තිබෙනවා. මේක තමයි වෙලා තියෙන විනාශය. ඒ නිසා අපි දකිනවා ඕනෑට වැඩිය බටහිරකරණයක වෙන්න ගියපුවාම ඒ වයින් ලැබෙන ප්‍රතිඵල තමයි මේ. එහෙනම් අපි හිතනවා මේ වගේ බොළඳ අදහස් ප්‍රකාශ නොකර ජාත්‍යන්තර වශයෙන් උත් පිළි අරගෙන තියෙනවා මව් භාෂාවෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා දිය යුතුයි කියලා. ඒ ඉඩ ප්‍රස්තාව නැති කිරීම සඳහා NGO කණ්ඩායම් වලට උමනාව තියෙනවා NGO කණ්ඩායම් වල උමනාවන් වාම බලවේග ඉටු කරන්න ලෑස්ති ඉන්නපා කියන එකත් අපි ඉල්ලා හිටනවා. මොන කාරණා දෙක තමයි අද කියන්න තියෙන්නේ මොකක් හරි ප්‍රශ්න. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඔබ කවුරුත් දන්නවා අපේ රටේ කිසිම කෙනෙක් ඉල්ලපු දෙයක් නෙවෙයි. අඩුම ගානේ මේ රටේ ආර්ථිකයෙන් පීඩාවටපත් වෙලා ඉන්න නාගරික ජනතාවවත් ගමේ ජනතාවවත් අඩුම ගානේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉන්න ආණ්ඩුවේ පාක්ෂිකයවත් ඉල්ලපු දෙයක් නෙවෙයි. එහෙනම් මේ හදිස්සියේ ඉන්දියාවේ වමනාව මත මේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම මගින් මොකද්ද වෙන්නේ? පැහැදිලිවම මේ ආර්ථිකමය කාරණාවට අපි එක රටක් වෙලා මුණ දෙන්න ඕන අවස්ථාවක අපි කවුරුත් එකවන්ව වැඩ කරලා මේ බංකොලොත් භාවයෙන් එළියට එන්න ඕන වෙලාවක මොකද්ද මේ කරන්න යන්නේ 13 වගේ ජාතීන් වශයෙන් දේශපාලන වශයෙන් බෙදෙන මාතෘකාවක් ගෙනල්ලා සමාජය බෙදන්න තමයි මේ උත්සාහ කරන්නේ ඒ නිසා අපි මේකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි මේ බෙදුම්වාදීන්ගේ ඌමනාවන් ඉටු කරන අවස්ථාවක් නෙවෙයි මේක මේ රටේ මිනිස්සු එකවන්ව එකතු වෙලා මේ අමාරු මොහොතෙන් අපේ රටේ ප්‍රමුඛතාවය දෙන්න තියෙන අර්බුද රාශියක් තියෙනවා අධ්‍යාපනයේ විශාල අර්බුද ප්‍රමාණයක් තියෙනවා සෞඛ්‍යයේ විශාල අර්බුද ප්‍රමාණයක් තියෙනවා ජීවත් වීමේ විශාල අර්බුද ප්‍රමාණයක් තියෙනවා ආර්ථිකයේ විශාල අර්බුද ප්‍රමාණයක් තියෙනවා ඒ නිසා මේවා විසඳන යෝජනා ගැන අපි කතා කරමු
minisungge badaginna nati kirima pilibada sarvapakshika samuluwa kandawanna anna e sandaha weda pilulak api katha karamu daruwage adhyapana bara nati kirima gana sarvapakshika samuluwa kandawanna anna api awilla ekata yojana idiripat kala katha karamu rate aarthike godadanne kohomada kiyala kandawanna anna ekata api ekathu wela katha karamu me avasthave thiyena hadisi hadisi prashna ewa e prashna walata muna deela ida pasi api ituru dewal gana katha karamu Enisa hadisi prasna yata gahala anit prasna kendi dudin nebe meka debala bedum wadi umanawa debala bedum wadi ntamai wana wela tini me datungan wiasta sansodani kreatma kirimata purna wasi tokada datungan wiasta sansodani kreatma kirimara awasan di muka dudinne wenu palane kada wasi para kapaganda umana yudeng karan ne beri wunu de niti poteng karagan ne me hadani api kienwa dahas sangkiata kana biruan jiwita puja kala Araksha karagatte me rate ehema niti potthole niti akuru walin bedanda me rate minissu ida denne ne. E nisa api pahediluwa kiyenawa minissu ekathu wenna ona welawaka minissunwa bedanda laestu wenna epa kiyana anaturu angawima api aanduwata karanawa. IMF එකට යන්න ඕනේ කියපු කට්ටියකින් අපි අහන්න ඔය ප්‍රශ්නේ තමයි. IMF එකට ගියා නම් IMF එක කියපු දේවල් කරන්න ඕනේ. දැන් ඔය IMF එක කියපු දේවයින් 140ක් විතරනේ කරලා තියෙනවා කියන්නේ. ඉතුරු 160 කරද්දි කොහොම තියෙයිද? විදුලි බිල වැඩි කළේ IMF එකේ කියන දේින්ද ජල විල්පත වැඩි කළේ IMF එක කියනින්ද සමෘද්ධිය කැපෙන්නේ IMF එක කියනින්ද තව පෝරියල් පෝලිමක් එන්න නියමිතයි අපි කියනවා දැන් ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා ඇතුළු ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු දෙනාට IMF වන්දනාවේ ගිය සියලු දෙනාගෙන් අපි අහන්නේ 140 පෝරියල් එක මෙහෙමනම් තව ඉතුරු 160 පෝරියල් එක මීට වැඩිය සමාජයට දරුණුවට දැනෙනවා IMF වන්දනාවේ ගිය අයට යන්න කියපු අයට දැන් මේවට උත්තර දෙන්න ඕනේ